ಶುಭ ದಿವಸ ಅದತ್ ಅಮರನಾಥ್ ಮೆಡಿಸರ್ ಸುವಿಶೇಷಿ ವೈದ್ಯವಿದ್ಯ ಚಾನಲ್ಗೆ ಅದಾಪಿ ಇದ್ರಪತ್ ಕರಣಿ ತಾವತ್ ಸುವಿಶೇಷಿ ಶಾಖೆಯ ಸಂಬಂಧ ವಿಶೇಷ ಆಯುರ್ವೇದ ವೈದ್ಯ ಕ್ರಮೇತುಲ ಭಾವಿತ ಕರಣ ಇತಾಮತ್ ಸುವಿಶೇಷಿ ಶಾಖೆಯ ನಮ್ಮ ಶಾಖೆಯ ಸಮಾರೋಹದ ವ್ಯಾಹಲ ತೀನೋ ಸಮಾರೋಹದ ವ್ಯಾಹಲನೇ ಇತಿ ಮೇಘ ಬಹುಳ ದಕ್ಕಿಂಡದ್ನೇ ಅತ್ತ ವಶೇ ಇತಾಮ ಕಲಾತುರ್ಗಿಂತಮೇ ದಕ್ಕಿಂಡ ತೀ ඉතින් ලංකාවේ ආයුර්වේදය ගැන කතා කරනකොට ලංකාවේ දේශීය වෛද්‍ය ක්‍රමය ගැන කතා කරනකොට මම හැමදාම කියන දෙයක් තියෙනවා. මේ ලොකුවට කවුරුත් කතා කළාට ඒ සම්බන්ධයෙන් ඒක ආරක්ෂා කරගන්න. කිසිම කටයුත්තක් සිදු කරන්නේ නැහැ. ප්‍රායෝගිකව කිසිම දෙයක් සිදු වෙන්නේ නැහැ. මේ ඖෂධ පැලතවානක ගහක් තිබ්බයි කියලා ඇති වැඩක් වෙන්නේ නැහැ. මොකද මේක සුලභව හැමතැනම දකින විදිහට මේක වගා කරගන්න ඕනේ. ඕනම හොඳ ඖෂධයක්. අපි හැම ගෙවත්තකම ඖෂධීය පැලෑටි කිහිපයක් වගා කරගන්න කියලා දැනුවත්භාවයක් ඇති කරන්න ඕනේ. විශේෂයෙන්ම රජයේ මැදිහත් වෙලා හරි අදාළ ආයතන මැදිහත් වෙලා හරි විශේෂ ආයුර්වේද දෙපාර්තමේන්තුව එහෙම ක්‍රමවේදයක් නැහැ. තියෙන ගස් ටික විනාශ වෙලා යනවා. තියෙන ගස් අඳුරන්නේ නැහැ කොටස. නැවත වගා කිරීමකුත් ඇත්තේ නැහැ. අන්තිමට ශාකයේ වඳ වෙලා ගිහිල්ලා. ඉතින් ලෙඩ රෝග ආබාධ වලට බෙහෙත් කරන්න ගියාම අර ආයුර්වේද වෛද්‍ය ක්‍රමේ හරි ක්‍රමයට යොදා ගන්න බැරි වෙනවා. එතකොට ආයුර්වේද වෛද්‍ය ක්‍රමයට බයි ගුණෙන්නේ නැහැ කියලා. ආයුර්වේද වෛද්‍ය ක්‍රමයට දේශීය වෛද්‍ය ක්‍රමයට අද වෙලා තියෙනන්නේ ඉරණම. ඉතින් කොහොම වුණත් මේ වැදගත්ම ශාකය මේ ශාකය ඊටාම සුවිශේෂයි. අපි ශාක අතරින් අත වශයෙන්ම සමහර ශාක සුවිශේෂී ශාක. මම හැමදාම සඳහන් කරන දෙයක්. එකක තියෙන ගුණය වෙනත් ශාකයක නැති තරම්. අන්නේ වගේ සමහර ශාක තියෙනවා ඒකට සමාන ಗುಣ තියෙන ශාක හොයා ගන්න පුළුවන්. සමහර ශාක තියෙනවා ඒක පමණයි. ඒකට ගැළපෙනව නැහැ වෙනත් තේම නැහැ. අන්නේ වගේ. ඉතින් මේ සුවිශේෂී ශාකයේ මොකද්ද මේක තමයි ඒකාවේරිය. ඒකාවේරිය කියන ශාකය. සුවිශේෂී ඖෂධයක් ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ තුල සහ දේශීය වෛද්‍ය ක්‍රමයේ තුල භාවිත කරනවා. මේකට තවත් නම් තියෙනවා. සර්ප ගන්ධ කියලා නමකුත් තියෙනවා. සර්ප ගන්ධ එහෙම නමකුත් තියෙනවා. ඉතින් මේකේ විද්‍යාත්මක නම මොකද්ද? විද්‍යාත්මක නම තමයි රව් වොල්ෆියා සර්පන්ටයින්. රව් වොල්ෆියා සර්පන්ටයින්. ඒක තමයි විද්‍යාත්මක නම. නමුත් ඒවා අත්‍යවශ්‍ය නැහැ දැනගැනීමට. ඒ සම්බන්ධයෙන් හදාරනම කෙනෙකුට මිසක් ඒකාවේරිය නම කියන එක මතක තියාගත්තම ඇති. ඉතින් මේ ශාකවල නම් ගත්තහමත් මේවායි ගොඩක් පැටලි සහගත තැන් තියෙනවා. මේ ශාකෙ තෙවෙනි කතාවකයක් තියෙන එකත් මම පොඩ්ඩක් සඳහන් කරමු. මෙම ශාකයට සංස්කෘත භාෂාවෙන් කියන්නේ නාකුලි කියලා. නාකුලි. එහෙම නැත්නම් දහවල විටප කියලා නමකුත් තියෙනවා. නාකුලි කියන නම කොහොමත් ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ තුල ටිකක් ප්‍රසිද්ධ නමක්. ඒ වගේම ඉන්දියාවේ ප්‍රාන්ත අනුව තවත් නම් රාශියක් මේකට තියෙනවා. ඉතින් ඒකාවේරිය කියන එක මේ සර්ප ගන්ධ කියන එක නාකුලි කියලා මේවා එකට එක සමානයි කියලා සඳහන් කළාට අත වශයෙන්ම ගැටු සහගත තැන් කීපයක් තියෙනවා. ඉතින් විශේෂයෙන්ම ශාක සම්බන්ධයෙන් ප්‍රවීණෝ හිටපු ප්‍රවීණෝ ඒ සම්බන්ධ හොඳට හදාරපු උදවිය ඉන්දියාවේ ලංකාවේ බහුශෘත උදවිය සඳහන් කරන්නේ සර්ප ගන්ධ කියන්නේ ඒකාවේරියම නොවේ කියලා. එහෙම කියනවා. ඉතින් එවැනි ගැටු සහගත තැන් තියෙනවා. සමහර අය පිළිගන්නේ ඒකාවේරිය කියන්නේ සර්පගන්ධ කියලා. නමුත් පොදුවේ තල වශයෙන් කතා කරනකොට ඒකාවේරිය සර්පගන්ධ කියලා තමයි සඳහන් කරන්නේ. මෙතන කියන්න ඕනේ මොකද සර්පගන්ධ කියන ශාකය අත වශයෙන්ම විශේෂයෙන්ම සර්ප විෂ චිකිත්සාවට භාවිත කරනවා කියලා තමයි කියන්නේ. ඒකාවේරිය සර්ප විෂයට යන්නේ නැහැ කියලා කියනවා. නමුත් ඖෂධ සංයෝග වලින් බැලුවොත් ඒකාවේරිය තමයි ගොඩක් ඒවයි තියෙන්නේ. ඉතින් මෙම ශාකය ලංකාවේ පමණක් නොවේ ඉන්දියාවේ දකින්න පුළුවන්, නේපාලයේ දකින්න පුළුවන්. ඒ වගේම තවත් ආසියානු රටවල් වල දකින්න පුළුවන්. සමහරට චීනය වගේ රටවල් වල, ඒ වගේම ඇමරිකාව වගේ රටවල් වලත් මෙම ශාකය තියෙනවා කියලා සඳහන් කරනවා. මෑත කාලයේදී මෙම ශාකය සම්බන්ධයෙන් ගොඩක් පර්යේෂණ සිද්ධ වෙලා තියෙනවා ලංකාවෙනුයි, විශේෂයෙන්ම ඉන්දියාව සහ බටහිර රටවල් වල. මොකද මේ ශාකයේ සුවිශේෂී ගුණ කීපයක් තියෙනවා. ඒ වගේම තවත් ප්‍රභේදයක් හඳුනාගෙන තියෙනවා නියම ඒකාවේරිය නොවේ වල් ඒකාවේරිය කියලා. එකක් සඳහන් කරන්න ඕනි. ඒකට මෙන්න මේ වගේ විද්‍යාත්මක නමක් තියෙනවා. රව් වොල්ෆියා ටෙට්‍රෆිලා කියලා නමක් තියෙනවා. ඉතින් මෙම ශාකය සමහර වෙලාවට ඖෂධ සංයෝගකට භාවිත කරනවා වැරදි විදියට.
එහෙම වර්ධීර භාවිතා කිරීම තුලින් අවශ්‍ය ගුණය ලැබෙන්නේ නැහැ කියලා සඳහන් කරනවා. කිසිසේත්ම මේ ගුණය ලබා ගන්න බැහැ කියලා. නියම ඒකාවීරීම තමයි භාවිතා කරන්න ඕනේ. ඒකාවීරී කියන ඖෂධය ගත්තාම මෙම ඖෂධයේ තියෙන ගුණ අත වශයෙන් බටහිර ලෝකයේ බටහිර ජාතීන් මේක අඳුරගත්ත කියලා කියන්නේ පසු කාලීනව. විශේෂයෙන්ම 17 18 වෙනි ශතවර්ෂවල ඉඳලා තමයි මේක අඳුනගෙන තියෙන්නේ. නමුත් ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ අවුරුදු 3-4000කට කලින් ඉඳන්ම මෙම ශාකයේ ගුණ විස්තර කරලා තියෙනවා. ඒක භාවිතා කරලා තියෙනවා. අද වෙනකම් භාවිතා කරනවා. ඉදිරියටත් භාවිතා කරයි. ඉතින් ඒකාවේරි ගත්තහම මේක ඖෂධීය භාවිතයට අමතරව ඉතිහාසයේ සඳහන් කරනවා මේ රත්තරන් නිස්සාරණයට මේ ඒකාවේරිය ශාකයේ යොදා ගත්තයි කියලා. ඒක අත වශයෙන් මෙලම කතාවක් විදිහට කතා කළ යුතු තත්ත්වය. මේක එවැනි කටයුතු වලට යොදාගෙන තියෙනවා. ඒ සම්බන්ධව කර්ම කාරණා රාශියක් තියෙනවා. මේක මහා විශාල ශාකයක් නෙවෙයි අඩි 2-3ක් පමණ උසට වැඩෙන ශාකයක්. ඒ වගේම මල් හට ගන්න ශාකයක්. එතකොට මේ ඒකාවේරි ශාකය ආයුර්වේද වෛද්‍ය ක්‍රමය තුළ වැදගත් වෙන්නේ මොන වගේ රෝගාබාධ වලට? විශේෂයෙන්ම ප්‍රධාන කර්මස්ථාන මේක වැදගත් වෙනවා. ඒ කාරණේ මොකක්ද? අපි දන්නවා අධික රුධිර පීඩනය. අධික රුධිර පීඩනය තියෙන කෙනෙකුට අපි දන්නවා ඖෂධ ගන්න වෙන දීර්ඝ කාලීනව. විවිධ හේතු නිසා අධික රුධිර පීඩනය එන්න පුළුවන්. හේතු කීපයක් තියෙනවා. හේතුවක් සහිත අධික රුධිර පීඩනය තියෙනවා. හේතුවක් රහිත අධික රුධිර පීඩනය තියෙනවා. එතකොට අපි බටහිර වෛද්‍ය විද්‍යාත්මක ක්‍රමවලින් හේතුවක් සහිත අධික රුධිර පීඩනය තියෙනවන කෙනෙකුට අපි හේතුවට බේත් කරන්න ඕනේ. උදාහරණ වශයෙන් කියනවනම් අපි හිතමු රීනල් ආටරි ස්ටෙනෝසිස්. ඒ කියන්නේ වල්ගඩුවට සැපේන ධමනිය පටු වෙලා තිබුණොත්, අවිර වෙලා තිබුණොත් අධික රුධිර පීඩනයක් එන්න පුළුවන්. එවැනි අවස්ථාවක මේ ඖෂධය භාවිත කළාට හරියන්නේ අර පටු වෙලා තියෙන නාලය හදන්න ඕනේ. පටු ඡේදන ශල්‍ය කර්මයක් කළා හදන්න ඕනේ. එතකොට තමයි ප්‍රශ්නේ ඉවර වෙන්නේ. නමුත් ලංකාවේ අපි දකින මේ අධික රුධිර පීඩනය බහුතර පිරිසක 80%කට 90%කටත් වැඩි හේතුවක් රහිතව තියෙන හේතුවක් නැහැ. ප්‍රෙෂර් තියෙනවා, බෙහෙත් බොන. එතකොට අන්න ඒ වගේ රෝගීන්ට මේ ඒකාවේරිය කියන ඖෂධය විශේෂයෙන්ම අධික රුධිර පීඩනය තියෙන උදවියට භාවිත කරන්න පුළුවන් රුධිර පීඩනය අඩු කරන ඖෂධයක්. මෙන්න මේක තමයි මේකේ තියෙන ප්‍රධාන ගුණය. දැන් සමහර උදවිය දන්නේ නැහැ අත වශයෙන්ම ආයුර්වේද වෛද්‍ය ක්‍රමය තුළ රුධිර පීඩනය අඩු කරන්න ඖෂධ තියෙනවද කියලා. බොහෝ උදවිය දන්නේ. ගොඩක් උදවිය හිතන් ඉන්නේ නැහැ කියලා. නමුත් තියෙනවා. අපි වෙනත් වීඩියෝ එකකින් කතා කරනවා ආයුර්වේද ඖෂධ මොනවද තියෙන්නේ අධික රුධිර පීඩනය අඩු කරන්න කියලා. ඒ අතරින් තියෙන ප්‍රධානම ඖෂධයක් තමයි ඒකාවේදී. ඒකාවේදී අධික රුධිර පීඩනය අඩු කරන්න භාවිත කරන්න පුළුවන් ආයුර්වේද ඖෂධයක් කියන එක සඳහන් කරන්න ඕනේ. පුරාණ කාලයේ අධික රුධිර පීඩනයේ මයින්ඩ මීටර් මොකක්ද තිබුණේ? විශේෂයෙන්ම වෛද්‍යවරු බැලුවේ නාඩි අල්ලලා තමයි රුධිර පීඩනය වැඩිද කියලා බැලුවේ. නාඩි ඇල්ලීම මගින් තමයි ඒක තීරණය කළේ. මීටරයක් තිබුණේ. එතකොට නාඩි ඇල්ලීම මගින් රුධිර පීඩනය වැඩි කියලා තේරුම් ගත්තොත් අන්න එතකොට මේ ඖෂධය යොදලා තියෙනවා. ඉතින් මේක මෑත කාලෙදි තමයි ප්‍රධාන වශයෙන් ලෝකෙට හෙළි කරලා තියෙන්නේ. ඉන්දියානු විද්වතෙක් තමයි මේක ඉදිරිපත් කරලා තියෙන්නේ. මේ ඖෂධය රුධිර පීඩනය සඳහා යෝග්‍ය ඖෂධයක් කියලා භාවිත කරන්න පුළුවන් කියලා බටහිර ලෝකේ දැනුවත් කරලා තියෙනවා. ඒ වැනි කතා කීපයකුත් තියෙනවා. ඉතින් කොහොම හරි වෛද්‍යවරු මේක අනාදිමත් කාලයක ඉඳලා දේශීය වෛද්‍ය ක්‍රමයේ භාවිතා කරන, ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ භාවිතා කරන වෛද්‍යවරු මේක භාවිතා කරලා තියෙනවා. අනිත් එක තමයි වර්තමානයේ අපි දකින මේ අධික රුධිර පීඩන හේතු මේ වර්තමාන සමාජ රටාව තමයි ගොඩක්ම හේතු වෙලා තියෙන්නේ. පුරාණ කාලේ මිනිසුන්ට ගොඩක් ප්‍රශ්න තිබුණේ, ස්ට්‍රෙස් ආතතිය තිබුණේ, විවේකයේ තිබුණා, වැඩ කළා විවේකයේ තිබුණා, නිදහස තිබුණා, ශාරීරික නිදහස, මානසික නිදහස සියල්ලම තිබුණා. දැන් ගොඩාක් ප්‍රශ්න මැද්දේ තමයි යන්නේ ලෝකේ දියුණුව කියලා. ඒකෝට මිනිස්සු ගොඩක් ප්‍රශ්න මැද්දේ තමයි මේ දියුණුව කියන එක ගැන කතා කරන්නේ. මානසික නිදහසක් නේ, ශාරීරික නිදහසක් නේ, විවේකයක් නේ, ඔළුවේ ප්‍රශ්න. ඉතින් රුධිර පීඩනය කොහොමත් වැඩි වෙනවා. අහන්න දෙයක් නේ. ඉතින් පුරාණ කාලේ මිනිසුන්ට එවැනි දේවල් ගොඩක් තිබුණේ. අනිත් එක අපි කන ආහාරවල තියෙන වසවිස. ඒවා තිබුණේ නැහැ ඒ කාලේ. මිනිස්සු කෑවේ වසවිස වලින් තොර ආහාර පාන තමයි ගත්තේ. ඉතින් අද සමාජ පරිසරය සම්පූර්ණයෙන් වෙනස් වෙලා පුරාණ කාලේ නොතිබිච්ච රෝගාබාධ රාශිය දකින්න පුළුවන් තත්ත්වයක් තියෙනවා. ඒකාවේරි ශාකය ගත්තාම ශාකයේ කොටස් පහම ඖෂධීය ගුණයෙන් යුක්තයි. කොටස් පහම යොදා ගන්න පුළුවන්.
කොටස් පහට කියන්නේ ශාකයේ පංචාංගයේ විශේෂයෙන් කොළමුල් පොතු මල් සහ බීජ ඔය විදිහට තමයි කොටස් පහ ඉන්නේ ඒ වුණාට වැඩිපුරම යොදාගන්නේ කොළ සහ මුල් තමයි වැඩිපුරම ඖෂධ සංයෝග වලට භාවිත කරන්නේ එතකොට ඒකාවේරියේ තියෙන ඖෂධ කිහිපයක් වෙළඳපොලේ තියෙන නිෂ්පාදිත ඖෂධ මෙන්න වගේ නම් වලින් තියෙන්නේ සර්පගන්ධ වටි මේ ගුලියක් විදිහට ගන්න පුළුවන් සර්පගන්ධ චූර්ණේ ඒකාවේරි චූර්ණේ කුඩක් විදිහට ගන්න පුළුවන් විශේෂයෙන් මුල් කුඩු කරලා අරගෙන කුඩක් විදිහට ඒ වගේම චන්දාර පැණිය චන්දාර වටි වගේ නම් වලින් තවත් ඖෂධ තියෙනවා නිෂ්පාදිත ඖෂධ නමුත් නිෂ්පාදිත ඖෂධය අරුණාම තවත් සංගර රාශියකට යොදා ගන්නවා වෛද්‍ය වටවරු වලට යොදා ගන්න. දැන් මේ ඖෂධය අධිකෘත රූපයෙන් යොදා ගන්නවා කියපු ගමන්ම අපේ උදවිය දැන් මේක වෙළඳපොලෙන් අරගෙන භාවිතා කරන්න පටන් ගන්න එපා. මොකද එහෙම කියන්නේ මේක වෛද්‍යරේ නිර්දේශ කරන්න ඕනේ. රුධිරපින්නේ මැනලා බලන්න ඕනේ අද කාලේ. ඒ වගේම අද කාලේ පහසුකම් තියෙන නිසා රුධිරපින්නේ මනින්න අපිට ඒක ලේසියෙන් මැන බලා ගන්න පුළුවන්. මේක ඖෂධයක් ගන්නවනේ ඒක පාර නවත්තන්නත් හොඳනේ. ඒක ක්‍රමානුකූලව තමයි නවත්තන්න ඕනේ. ඒක නිසා මම ඒකත් කියන්න ඕනේ මෙතෙන්දී. කාට හරි ට්‍රයල් එකක් කරලා බලන්න පුළුවන් වෛද්‍ය උපදෙස් පරිදි. ඖෂධයක් ගන්න කෙනෙක්ට හිමිසරේ වේද අඩු කරලා ඊට පස්සේ මේ කවීරිය භාවිත කරන්න පුළුවන්. භාවිත කරලා අපි රුධිරපින අඩු වෙනවද බලන්න පුළුවන්. ඒ වගේම අපි අත්දැකීමක් තියෙනවා තදබල ප්‍රෙෂර් එකක් නොවේ. තදබල රුධිරපීඩනය නොවේ සාමාන්‍ය රුධිරපීඩනය ටිකක් වැඩි. අපි කියන මයිල් හයිපර්ටෙන්ෂන් මේ ඒකාවේරිය මගින් පාලනය කරන්න පුළුවන්. ඒ වගේම විශේෂයෙන්ම මෙම ඖෂධය යොදාගෙන තියෙනවා කාන්තාවන්ගේ රෝගාබාධ වලදී. ගර්භයේකට කැක්කුම් එනවනම් කැක්කුම් නතර කරන්න භාවිත කරලා තියෙනවා. ආර්ථව චක්‍රීය ඇති වෙන වේදනාව සමනය කරන්න භාවිත කරලා තියෙනවා. ඒ වගේම උණ රෝගාබාධ, මැලේරියාව, අතිසාරය, කොලරාව, සමී රෝග ආදී රෝගාබාධ රාශියකටත් මේක භාවිත කළ බව සඳහන් කරනවා. ඒ වගේම විශේෂයෙන්ම මම මුලින් සඳහන් කළා ඒකාවේරිය ගැන කතා කරනකොට ඒකාවේරිය සර්පගන්ධ කියන නම් දෙක සමානව භාවිත කළාට සමහර අය සැලකන්නේ ඖෂධීය ශාක දෙකක් විදිහට තමයි සැලකන්නේ. කෙසේ වුණත් එවැනි ශාක දෙකක් හොයාගන්න නැහැද? ඉතින් ඒකාවේරියම තමයි භාවිත කරන්නේ. ඉතින් මේක විශේෂයෙන්ම මේ විෂ චිකිත්සාවේදී විෂ කිව්වහම සර්ප විෂ. ඒ වගේ වෙනත් කෘමි සතුන්ගේ විෂ. ඒ වගේ විෂ ශරීරගත වුණාම අන්න භාවිත කරලා තියෙනවා. විශේෂයෙන් භාවිත කරලා තියෙනවා. දිය මකුළු විෂ, සර්ප විෂ, එතකොට ගෝනුසු විෂ, ඒ වගේ වෙනත් කෘමි සතුන්ගේ විෂ වර්ග ඔය විෂ ශරීරයට ඇතුළු වුණාම මේක සමනය කරගන්න භාවිත කළ බව සඳහන් කරනවා. ඒ වගේම පණු රෝගවලටත් මේ ඖෂධය භාවිත කරලා තියෙනවා. ඒ වගේම දැන් මේකේ තියෙන තව සුවිශේෂී ගුණයක් තියෙනවා. මේක නිින්ද ඇති කරනවා. නිින්ද නොයනට නිින්ද ඇති කරන ගුණයක් තියෙනවා. නිද්‍රාජනක බවක් ලබා දෙනවා. ඒකත් සුවිශේෂී ලක්ෂණයක් විදිහට තමයි සඳහන් කරන්නේ. ඉතින් ඒකාවේරිය ගැන කතා කරනකොට විශේෂයෙන්ම ওই දෙක තමයි කතා කරන්නේ. එකක් තමයි රුධිරපීඩන අඩු කිරීම, අනික තමයි නිින්ද ඇති කිරීම. ওই දෙක තමයි මූලිකවම කතා කරන්නේ. ඒ වගේම ඒකාවේරිය ලබා දීම මගින් විශේෂයෙන්ම හෘදය උත්තේජනය කරනවා කියන එක සඳහන් කරනවා. හෘදය වස්තුවේ ක්‍රියාකාරීත්වය අඩපණ නොකර රුධිරපීඩනය අඩු කරනවා කියන එක තමයි සඳහන් කරන්නේ. එතකොට නාඩි ගමන වේගවත් ആയി නාඩි ගමන අඩු කිරීමේ ගුණයකුත් තිබෙන බව සඳහන් කරනවා පොත්පත්වල. මං කලින් සඳහන් කළා මේ ඖෂධය තමගේ හිතුමනාපයට ගන්න පුළුවන් ඖෂධයක් නොවේ. එතකොට මේ ඖෂධය ඕනට වැඩිය ගැනීම වගේ ගැටු රාශියක් ඇති වෙන්න පුළුවන්. ඒක තමයි රුධිරපීඩනය පහළ යන්නත් පුළුවන්. හුස්ම ගැනීම අපහසුතාවය ඉන්න පුළුවන්. ගැටු රාශියක් ඇති වෙන්න පුළුවන් කියලා සඳහන් කරනවා. ඒ වගේ මරණය වුණත් සිද්ධ වෙන්න පුළුවන් කියලා කියනවා. ඕනට වැඩිය මේක අරගෙන අවභාවිතාවක් සිද්ධ කළොත්. හෘද වස්තු උත්තේජනය කිරීම සහ රුධිරපීඩනය අඩු කිරීම සිද්ධ කළාට ශ්වසන පද්ධතිය සමහර විට ශ්වසනයට අහිරතා ඇති කරනවා කියන එක තමයි සඳහන් කරන්නේ. ඉතින් කොහොම වුණත් ඕනම ඖෂධයක බටහිර ඖෂධයක් ගත්තත් අතුරු ආබාධ තියෙනවා. දේශීය ඖෂධයක් ගත්තත් අතුරු ආබාධ තියෙනවා. දැන් සමහර උදවිය හිතන් ඉන්නවා මේ ශාක සාර කිව්වහම එහෙම නැත්නම් ඖෂධීය මේ පැලෑට වලින් ගන්න දේවල් ඕන එකක් කොච්චර ගත්තත් කමන්නේ කිසි ප්‍රශ්නයක් නැහැ. එහෙම මතයකුත් සමාජයේ තියෙනවා. එහෙම එකක් නෑ. හැමතිස්සෙම මාත්‍රාවෙන් තමයි ඖෂධ ලබා ගන්න ඕනේ. දැනුවත් භාවයෙන් තමයි ලබා ගන්න ඕනේ. කොයි දේ වුණත් කොච්චර හොඳ දේ වුණත් ඕනට වැඩිය ගන්න බෑ. වෛද්‍ය උපදෙස් පරිදිම තමයි සිද්ධ කරන්න ඕනේ. ඉතින් අද මං හිතන්නේ ඕගොල්ලෝ දැනුවත් වෙන්න ඇති
රුධිර පීනන අඩු කරන්න තියෙන ආයුර්වේද වෛද්‍ය ක්‍රමය තුල නිදිමත ඇති කරන්න තියෙන සුවිශේෂී ඖෂධයක් තමයි ඒකාවේදී කියන ඖෂධය ඒකාවේදී. ඉතින් මේ ඖෂධ සම්බන්ධයෙන් මම හිතන්නේ යම් දැනීමක් ලැබෙන්න ඇති. ඒ සම්බන්ධ දැනුවත්භාවය තියාගන්න යත වශයෙන්ම වටිනවා. මේ විනි ඖෂධ තියෙන බව දැනගන්න එකත් වටිනවා. සමහර උදේ වැඩි දැනටත් මේ ඖෂධ භාවිත කරනවා. ඉතින් මේ ඖෂධයේ කොටස් බොහෝ දුරටම ගෙන්නන්නේ ඉන්දියාවෙන්. මම දන්න තරමින් ලංකාවේ මහා පරිමාණයේ වාණිජ්‍ය පරිමාර්ථයේ බෙල්තපටේ වඩන තරම් මේ ශාක වගා කිරිලක් නැහැ යත වශයෙන්. ওই ඉඳලා හිටලා ශාකයක් දැක්කට. ඒ දැක්කත් වර්තමානයේ ගොඩක් උදේ මේක අඳුරන්නේ නැති තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඉතින් මෙම ඒකාවේරිය ඖෂධීය ශාකය ඔගලොත් බවන්න ගෙවත් එකක් හදාගන්න උත්සාහ කරන්න කියලා ඉල්ලා හිටිනවා. මම දැකලා තියෙනවා මේ ඖෂධීය පැලෑටි ඒ වවන උදවිය වාණිජ්‍යමය පරමාර්ථයෙන් කරන උදවිය සමහර ඇඩ්වර්ටයිස්මන්ට් දාලා තියෙනවා ඖෂධීය පැල තියෙන බවට. තියෙන ස්ථානයකින් ඒක අරගෙන ගහ දෙකක් හදාගන්න එක වටිනවා තමන් භාවිත කළත් නොකළත්. ඉතින් ගෙවත්තක මෙවැනි ඖෂධීය ශාකයක් වගා කිරීම අත වශයෙන්ම මේ ආයුර්වේද වෛද්‍ය ක්‍රමයට දෙන යම්කිසි මේ පිටිවහලක් කියලා කියන්න ඕනේ. මේ වඳවී යන තර්ජනයට මුහුණ පාලා තියෙන ශාක අපි වවන්න උත්සුක වෙන්න ඕනේ. අදත් සමුගන්න අමරණා මෙඩ් සර්වස් සුවිශේෂී වෛද්‍ය විද්‍යා චැනල් එකේ අප නැවත මුණ ගැසෙමු අලුත් දවසක්. සුබ දවසක් ඔබ සියලු දෙනා.